ආයුබෝවන් සුබ දවසක් අද දවසත් ඔබ සියලු දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් කොයිදින බොහෝ වෙදගත් විශේෂ තොරතුරු තමයි තියෙන්නේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දනති යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එක කරන්න subscribe කරන්න දිගටම support කරන්න පළවෙනිම කොයිඩ් ඩිනාර් රේට් ගැන බලමු ලංකා මුදල්වලින් ඩිනාර් එකක වටිනාකම රුපියල් 983.284යි ඉන්දියා මුදල්වලින් ඩිනාර් එකක වටිනාකම රුපියල් 272.109යි මෙන්න මේ ගාන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා අල්මුල්ලා එක්ස්චේන්ජ් ජෙමියාල තියෙන මැෂින් ගාන බලමු ඉන්දියාවට රුපියල් 271.73යි ලංකාවට රුපියල් 983.128යි ජෙමියාල තියෙන මැෂින් වල හොඳ ගානක් ගෙවනවා නම් එවන්න ඒ වගේම කමිෂන් ගාන ඩිනාර් එකයි කාලයි අය කරන්නේ කොහෙද සමහර එක්ස්චේන්ජ් වල account number එක හංගනවා මේ පිළිබඳවත් ඔබට නිරන්තරයෙන් මතක් කරනවා ඔබ අලුත් එක්ස්චේන්ජ් එකකට පර්ණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ account number තියෙනවා කියලා අනිවාර්යෙන් බලා ගන්න. එහෙම නැතුව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක නම්බර් එකක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට ඇවෙන්නේ නැහැ. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක් වෙනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරන කමිෂන් Alzamil Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන් UJ Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන් Kuwait Asian International Exchange ෆිලිස් 750යි සහ ෆිලිස් 500කුත් අය කරන කමිෂන් Kuwaitට ඇතුළ Al Nada ARY Amman Exchange UJ Alzamil Ansari Exchange Lulu Exchange Joyalukas KBE UAE Oman Exchange Bahrain Exchange BEC Wall Street Exchange මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන් තියෙනවා. මේ දවස්වල විශේෂයෙන්ම ෆිලිස් 250යි, ෆිලිස් 500යි, ෆිලිස් 750යි, ෆිලිස් 900යි. මෙන්න මේ වගේ විවිධ ගානවල අය කරනවා. විදේශිකයන් බහුතරයක් ඉන්න ප්‍රදේශවල බහුතරයක් ඉන්න ප්‍රදේශ සාමාන්‍යයෙන් ජිලිබ් ෂෝක්, ෆර්වානියා, ඛයිතාන්, ෆාහිල්, ඒ වගේම කුවේට් සිටි, සල්මියා, ඛවාලි. මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රදේශවල අඩු ගාණක් තමයි අය කරන්නේ කමිෂන්. ඒ වගේම ගාන රුපියල් 983.85 ඒ වගේම 992 මෙන්න මේ වගේ විවිධ ගානවල් ගෙවනවා එක එක එක්ස්චේන්ජ් වල පුළුවන් තරම් ඔබගේ දුක් මහන්සියලා හම්බ කරන වැටුප මේ වගේ හොඳ එක්ස්චේන්ජ් ARY Alzamil Alnada Wall Street Exchange මේ වගේ හොඳ එක්ස්චේන්ජ් වල ඔබගේ වැටුප එවන්න ගොස් සේවිකාවන්ටත් මේ අවස්ථාව ලබා දෙන්න රියදුරන් කොයි රතරම් මිලගෙන බලමු කැරට් 18 ග්‍රෑම් එකක් දිනා 17යි ෆිලිස් 708යි කැරට් 21 ග්‍රෑම් එකක ඩිනාර් 20යි ෆිලිස් 659යි කැරට් 22 ග්‍රෑම් එකක ඩිනාර් 22යි ෆිලිස් 300යි කැරට් 24 ග්‍රෑම් එකක ඩිනාර් 23යි ෆිලිස් 610යි මෙන්න නැවතත් ඉහළ යනවා රත්තරම් මිල අනිත් රත්තරම් මිලවල නම් තවත් ඉහළ ගිහින් තියෙනවා ෆිලිස් 300 400ක් වගේ ඒ වගේම කැරට් 22 ෆිලිස් 100කින් තවත් ඉහළ ගිහින් තියෙනවා තවත් ඉස්සරහට ඉහළ යන තත්ත්වයක් තියෙනවා වගේ පුළුවන් තරම් මේ දවස්වල මිලදී ගන්න අය ඉක්මනින් මිලදී ගන්න ලංකාවට විශේෂයෙන්ම යන්න ලෑස්ති වෙලා ඉන්න අය. ඒ වගේම අද දිනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තමන්ව ලියාපදිංචි කරලා ලංකාවට යන්න ලෑස්ති වෙලා ඉන්න අය අකාම නැති අය ඔබගේ විශේෂ අවධානයට තානාපති කාර්යාලයෙන් ලබා දීපු දිනේ අද දවස සෙනසුරාදා 8 වෙනිදා 6 වෙනි මාසේ 8 වෙනිදා සෙනසුරාදා 9500 සිට 10200 දක්වා මේ ලියාපදිංචි අංක සියලු දිනාටම තමන්ගේ තාවකාලික බලපත්‍රය ලබා ගන්න පුළුවන් කියලා දෙනවත් කරලා තිබුණා. නමුත් ඊයේ දිනේදීත් බහුතරයක් එවිට නැහැ. ඊයේ දිනේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා බහුතරයක් එනවා කියලා එම්බසියට තමන්ගේ තාවකාලික බලපත්‍රය ලබා ගන්න. නමුත් බහුතරයක් පැමිණි නෑ නැත. ඊයේ දිනේදී මේ වගේ වේලිලා තමයි තිබුණා තියෙන්නේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට. ඒ වගේම අද දිනේ මෙව 9500 සිට 10200 දක්වා විතරක් නෙවෙයි ඔබට පහෝගිය කාලේ. දැන් සාමාන්‍යයෙන් පහෝගිය කාලේ නම් ලිස්ට් එකක් දැම්මා. එන්න ඒ කාලේ ඉඳන් අද වෙනතුරු ඔබගේ නම් ලිස්ට් එක ඇවිල්ලා තිබුණා නම් ඒක ඔයා වාට අරගෙන ගිහිල්ලා කිසි දෙයක් කරන්න ඕනේ නැහැ ටිකට් එක දාගෙන යන්න පුළුවන්. අමතරව මෙන්න මේ නම් ලිස්ට් එක ඇවිල්ලා නැති අය ඔබ කෙලින්ම තානාපති කාර්යාලයට ගිහිල්ලා ඔබගේ කොලේ අරගෙන උසාරල් ඛාර්ජියා ෆොරින් මිනිස්ට්‍රි අෆෙයර්ස් බිල්ඩිමක් තියෙන්නේ කුවේට් සිටි වල කුවේට් සිටි ලිබරේෂන් ටවර් එක යටම තියෙනවා දෙවෙනි තට්ටුවේ ෆොරින් මිනිස්ට්‍රි අෆෙයර්ස් එතන ගිහිල්ලා සීල් එකක් තියාගෙන
ඊට පස්සේ ජවසාත් ගිහිල්ලා ready to dispatch සීල් එක රතුපාට සීල් එක ගහගත්තා නම් ඉවරයි. ඔතනින් කෙලින්ම ටිකට් එක දාගෙන යන්න විතරයි තියෙන්නේ. ඒ වගේම තානාපති කාර්යාලයේ මේ වෙන විට ලියාපදිංචි නැති අය ඔබට ලංකාවට යා ගන්න ඕනේ. නමුත් ලියාපදිංචි කාලය අවසන් වුණා. ඒ හින්දා ඔයාට යන්න බෑ කියලා කවුරු හරි කිව්වා නම් ඒක විශ්වාස කරන්න එපා. ඔබටත් පුළුවන් තානාපති කාර්යාලෙන් මේ අවස්ථාව දැනට ලබා දීලා තියෙනවා. ඔබට එදා මේ ශනිකව ඔබට ගන්න පුළුවන් ඔබගේ තාවකාලික බලපත්‍රය. අද ගිහිල්ලා ඔයා ලියාපදිංචි වුණා නම් අදම ඔයාට තාවකාලික බලපත්‍රය ලබා දෙනවා, නිකුත් කරනවා. ඒ නිසා ලියාපදිංචි වෙලා නැති අය අපිට නැවත ලියාපදිංචි වෙන්න බෑ කියලා කවුරු හරි ඔයාලට කියනවා නම් නෑ, ඒක විශ්වාස කරන්න එපා. ඔබට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔයාත් ගිහිල්ලා ලියාපදිංචි වෙන්න ඔයාගේ කොලේ අරගෙන ඉක්මනින්ම ලංකාවට යන්න උත්සාහ කරන්න. අකමැති සියල් දෙනාම පුළුවන් තරම් ඉක්මනින්ම ඔයාගේ වැඩ කටයුතු ටික අවසන් කරගෙන දේනේ කියලා ලංකාවට යන්න. ජූලි මාසෙන් පසු නැවත ඔයාටත් වීසා නිකුත් වෙනවා, ඔබටත් එන්න පුළුවන් මේ රටට. ඒ වගේම සියලුම ප්‍රදේශවල කුවේට් මහනගර සභාව විසින් වැඩ කටයුතු ටික ආරම්භ, පිරිසිදු කරන වැඩ කටයුතු, ක්ලීන් කුවේට්. ඒ වගේම රාජ්‍ය දේපළවල් වල ආක්‍රමණය කරන අයගේ සියලුම දේපළවල් ඉවත් කරනවා. ඒ වගේම තමයි සබහල් අහමඩ් නගරය දැනට නේවාසික ප්‍රදේශවල පිරිසිදු කිරීම වැඩසටහන ආරම්භ. මෙතනදී විශේෂයෙන්ම ඔබට මම දෙනුවත් කරන්නේ, නිරන්තරයෙන්ම දෙනුවත් කරනවා ලාංකිකයන්. අපි කාගෝ දානවා, දානකොට අපි මීට දෙකේ පෙට්ටි දානවා, මීට තුනේ, මීට හතර පෙට්ටි දානවා. ඒ වගේම සෝෆා සෙට්, කබට්, කැබිනට් මේ වගේ දේවල් ගොඩාක් දානවා. ඒ වගේම සමහර අය කාගෝ පෙට්ටියක් හදන්න ලෑලි ටිකක් එකතු කරලා තියාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔබගේ නිවස ඉස්සරහා හෝ නැත්නම් අල්ලප වැටේ හෝ ඔයා තියාගෙන ඉන්නවනම් ඒ ටික පරිසම් කරගන්න මේ දවස්වල. මොකද මහනගර සභාවෙන් විශේෂයෙන්ම ඒ දේවල් පිරිසිදු කරනවා. පාරවල් අයින නිවස ඉස්සරහා එකතු කරලා තියෙන සියලු දේම මෙන්න ඔබට දකින්න පුළුවන්. මේ කබර්ඩ්, අර කබර්ඩ් කෑලි ටිකක්, එහෙම නැත්නම් සෝෆා සෙට් වගේ දේවල්, කැබිනට්, මේ වගේ කිසි දෙයක් ඉතුරු කරන්න සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. ඔක්කොම පටවගෙන යනවා. එතකොට ඔයාට අවශ්‍ය දේවල් මොන හරි ගේ ඉස්සරහා, ගේ ළඟ එකතු කරලා තියාගෙන ඉන්නවනම් ඉක්මනින්ම ඒ ටික ආරක්ෂා කරගන්න, ගේ ඇතුළට හරිගන්න, එහෙම නැත්නම් කාගෝ පෙට්ටි පටවනවනම් ඒ ටිකත් ඉක්මනින්ම ඉවර කරගන්න. මොකද මෙන්න මේ බලන්න, මේ වගේ දේවල් ඔක්කොම ඉවත් කරලා තියෙනවා. දැන් සමහර අය මේක ලංකාවට දාන්න පුළුවන් කියලාත් එකතු කරලා තියාගෙන ඉන්නට ඉඩ තියෙනවා. කාගෝ පෙට්ටියක් හදන්න ලෑලි ටිකක් එකතු කරලා තියාගෙන ඉන්නට ඉඩ තියෙනවා. නමුත් මහනගර සභාවෙන් ආවොත් අනිවාර්යෙන් ඒ ටික ඉවත් කරනවා. ඒ ටික අරගෙන යනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින්ම වැඩ කටයුතු ටික කරගන්න. විශේෂයෙන්ම කම්කරුවන්ගේ වැරද්ද, ඒ වගේම පර්ණ මස් විකිණීම, නීතියට උල්ලංඝනය කිරීම, මේ සියලුම හේතුවෙන් අද මුබාරකී අසෝක් මස් කඩපේලි කඩවල් 4-5 කර අනිත් සම්පූර්ණ කඩවල් වසා දමලා. ආපන ශාලාවන් හල් සියලුම ආයතනවල නිවස ඇතුළු සියලුම තැන වැඩ කරන අය තමන්ගේ වෘත්තිය හරියට කරන්න, නීති අනුකූලව සියලු දේම කරන්න. ඔබගේ අතින් යම් කිසි වැරැද්දක් සිද්ධ වුණොත් ඒක ඔබට විතරක් නෙමෙයි, ඔබ සමග සේවය කරන සේවකයන් සහ ඔබගේ හිමිකරුවන් හාම්පුතාටත් ඒක බලපෑමක් කියන එක අනිවාර්යෙන් මතක තියාගන්න. මෙන්න තව සපත්තු සොරා අහුණ කැමරා සාක්ෂි අනුව ඉක්මනින්ම හෝ අත්තඩුංගට ගැනීමට නියෝග. විශේෂයෙන්ම පල්ලිය ඇතුළ ඇවිල්ලා තමන්ගේ සපත්තුව බෑග් එක දාගෙන තව හොඳ සපත්තුවක් තෝරලා අරගෙන යන සොරෙක් ගැන තමයි මෙන්න මේ වීඩියෝව. ආද රිබග් ජෝති රහිබග් ජෝති ආද.
يسوي روحه يبي يحط اغراضه او شيء. الظاهر انه يفسخ جوتيه ويحطها بالجنطه اللي معاه. شوف شوف راح يفسخ جوتيه. ايه قاعد يدور جواتي يشوف انواع. ها حط جوتيه بالجنطه. حط جوتيه بالجنطه. خلاص الحين قاعد ينقي جوتي. هذا ها هذا جوتي مو جوتيك بعد. هذا مو جوتيك صح؟ ايه لا مو جوتيك. يلا كبير. ايه شافه كبير رده. شوف قاعد يطالع يدور. هذا وجهه. اوكي شاف هذا. البسه. ايه هذا حرام. الجوات يصدنا مسجد احمد خميس الخلاف السالميه قطع 6 بجوار مستشفى السيف. شوف لبس جوتي وجوتيه طبعا. هذه جنطته وطلع. සියලුම බන්ධනාගාරවල ආරම්භ වෙනවා හදිසි වැටලීම. එම වැටලීම සිදු කිරීමට නියමිතය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ යෝජනාව මත සියලුම බන්ධනාගාරවල තිබී මාද්‍රව සහ දොරකථන දිනු ආයුධ බලපවා අත්දැකීමට අරගෙන තියෙනවා. ඊයේ දිනේදී විශේෂ වැටලීමක් සිදු කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔබගේ මිතුරෙක් හෝ කවුරු හරි හෝ මේ රටේ බන්ධනාගාරයේ ඉන්නවද? සිරගත වෙලා ඉන්නවද? දෙනවත් කරන්න හම්බ වෙන්න ගියත් මේ වගේ කිසි දෙයක් අතේ තියාගෙන ඉන්න එපා. කවුරු හරි දුන්නත් මේවා තමන්ගේ අතේ පාලනය කරන්න තියාගෙන ඉන්න එපා. ආහු වුණොත් දැන් වසර දෙකක සිර දඬුවම් නම් ඒක මඩංගු දෙකක් තුනක් වෙයි. වසර 6ක් සිර දඬුවමක් ලැබෙන්න ඉඩ තියෙනවා වසර 2ක් ලැබෙච්ච කෙනෙකුට. මේ වගේ වැරදිවල් නම් කරන්න එපා කියන්න අනිවාර්යයි. ගෘහ සේවිකාව සහ හරියදුරා 99 වෙන් බේරුණා. මෙන්න ළඟම අල්ලප ගෙදර උඩා ඉඳන් එකපාරම කඩාගෙන වැටුණා බිත්තිය. කොන්ත්‍රාත්කාරයන්ගේ හොඳම වැඩ මෙන්න මේක. කොහිටි පුද්ගලෙක් දෙනවත් කළා තියෙනවා. මෙන්න බලන්න එකපාරම කඩාගෙන වැටුණා 99 වෙන් බේරුණා. ගෘහ සේවිකාව සහ හරියදුරා සහ අපේ නිවසේ ඉන්න දරුවන් මෙන්න ඔයාගේ ගේ ළඟත් මේ වගේ තට්ටු තුනක ගෙයක් හදනවද? එහෙනම් පුළුවන් තරම් පරිස්සමෙන් මෙන්න බලන්න වෙච්ච සිද්ධිය. කඩාගෙන වැටුණ එකපාරම බිත්තියක්. السلام عليكم ابو فيصل كيف حالك طيب يا اخوي والله انا ما ادري شنو ظروفك وقاعد ادق عليك وانت ما قاعد ترد وهذا الطابوق مال بيتك كل يوم قاعد يطيح طاح من قدام وهذا الحين طاح شوف طاح عندي بالممر والله ستر انه ما في احد مر بالممر لا مره خدامه ولا مره وجهال زين حتى الحين هذا السور هذا كله تكسر عندي شوف كله تكسر عندي لا البنا مضبط لك الشغل ولا يعني الله يصلح بالك وإن بيتك قاعد تكمله يعني هذا كله شوف
كل هالطابوق هذا طاح من بيتك هني. يعني الحمد لله ان الله ستر ما كان احد موجود، لا كان في خدام ولا كان في سايق ولا كان في جهال. وانا عارف وضعك، انا قاعد ادق عليك، انت ما قاعد ترد، ما ادري شنو ظروفك، الله العالم ظروفك شنو فيها. شوف هالطابوق هذا كله، السور هذا الحين انا تكسر عندي، ماكو مشكله، هذا فدوه عادي. بس يا ابن الحلال شوف لك بنا، خلي ضبط لك بيتك، لان بيتك كله قاعد يتقلب. الصوب الثاني طاح، الصوب هذا قاعد يطيح من قدام، والله العظيم ذاك اليوم مخروا سياراتهم من الناس، ويوم كان في اخبار وكان هذا، لان الطوف عندك مو مضبوط. لا الله يهدى المقاول بنالك بيتك عدل، ولا البنا بنالك بيتك عدل، واتصل عليك انت ما قاعد ترد. كرناك الله فارس سمين لانما جياك خادنا وانا ودا بلاغن ඉන්නපا එතන ඉඳන් කෝල් කතා කරගෙන ඉන්නපا හෝස් එකේ අර හෝස් කියන අර ඉඩසේ ආසේ ඇවිදින්නපා ගොඩක් චුට්ටක් වේගෙන්ම යන්න එන්න මොකද කම්බියක් හරි මේ ගලක් හරි කඩාගෙන වැටුනොත් ජීවිතයටත් අවදානම් පරිස්සමෙන් ඒ වගේම මුබාරකල් කබීර් ආනුකාර ප්‍රදේශ සවහස්සාලිම් ප්‍රදේශය අලුත් මුතබ්බාත් ස්පීඩ් බ්‍රේකර් මෙන්න අලුතෙන් නිර්මාණය වෙනවා වේගයේ පුළුවන් තරම් අඩු කරගන්න සබහස්සාලිම් ප්‍රදේශය නිරන්තරයෙන්ම ඔබ ගමන් කරන පාර වුණා සමහර විට අද දවස අලුත් මුතබ්බා මෙන්න මේ ස්පීඩ් බ්‍රේකර් දාලා තියෙන්නට ඉඩ තියෙනවා දැන් ගොඩාක් තැන්වල දාලා තියෙනවා ඒ නිසා හැමදාම යන විදිහට යන්න නැතුව චුට්ටක් වේගය අඩු කරලා පරිස්සමෙන් යන්න අලුතෙන් මෙන්න මුතබ්බා ටිකක් තියෙනවා ඒ වගේම මෙන්න මේක සුලයිබිකාත් ජමිය ඔබට මතකද සාදුල් අබ්දලා ප්‍රදේශයේ ජමියා පාකින්න කෙට් ටයර් එක කඩාගත් රියදුරෙක් මෙන්න මේක සොලේබිකාත් ජමියා ඇතුළ රියදුරන් පුළුවන් තරම් පරිස්සමෙන් يعطيكم العافيه اخواننا اعضاء مجلس اداره جمعيه صليبيخات التعاونيه هذا خلف مبنى الجمعيه ومقابل مطعم المأكولات الخفيفه وقسم الصيانه المنزليه اعتقد تمرون وتشوفون هالشارع هذا يعني يا ريت والله تخدمون فيه مساهمينكم الكرام هل هذا منظر يعني ناس كبار بالعمر ريال عود ما يشوف حرمه ما تشوف قاعد تمشي فجأة شي سيارتها تتكسر زي من يعوضها يعني وما أعتقد راح يخسركم شيء يعني شيء بسيط كل اللي محتاجينه شوية قار حتى ما راح يطلع عليكم 100-200 بند الخدمات الاجتماعية أعتقد بالعكس راح يكون لكم أجر وثواب يعني حتى حق رواد الجمعية باين يعني هاي لسيلة بتنة تيرتينا مي واقي والوال نيسا واحنة ريادر හදිසියට මම කියන ඉක්මනින්ම ගිහිල්ලා කුස්බර මිටියා කරන් එන්න. ඔන්න ආවා වේගෙන්ම එකපාරම ඇතුළට දෙහමන ටයර් එක කැඩලා යනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. පුළුවන් තරම් පරිස්සමෙන් කොහේ ගියත් පාකින් එකක් තොල ගියත් පාරවල් කැඩලා තියෙන කියන එක මතක තියාගන්න රියදුරන්. මෙන්න ජහරා ආණ්ඩුකාර ප්‍රදේශයේදී ජහරා ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකේ මෙන්න මේ සිද්ධිය. පුද්ගලෙක් තමන්ගේ ආයුධ පෙන්නල වාහනේ සරකම් කරගෙන යනවා. කොයිටි පුද්ගලයෙකුට මෙම සිද්ධිය. සාමාන්‍යයෙන් කොයිටි පුද්ගලයෙක් විතර නෙමෙයි පහුගිය කාලේ මම දෙනවත් කරා අබ්දලි ප්‍රදේශයේදී අපේ සහෝදරයෙකුට වෙච්ච සිද්ධිය. අපේ නුවන් සහෝදරයාට වෙච්ච සිද්ධියක් තමයි. එයා කිව්වා වාහනේ යන ගමන් කොල්ලු දෙන්නෙක් ඇවිල්ලා ගලෙන් ගැහුවා. ඊට පස්සේ සද්දයක් ඇහුණා කියලා වාහනේ නවත්තලා බලනකොට එකපාරම පිහක් කරගෙන ඇවිල්ලා වාහනේ අරගෙන ගියා. හොඳ විලාවට යාගේ ෆෝන් එක වාහනය ඇතුළේ තිබුණා ඒ නිසා ඒ සිග්නල් එක තියලා ට්‍රේස් කරලා ඉක්මනින්ම අත්තරේකට ගත්තා කාන්තාර ප්‍රදේශවල සාල්මි ජහරා අම්ගරා මෙන්න මේ වගේ ප්‍රදේශවල වල යනකොට කවුරු නැවතුවත් වාහන නවත්තන්න එපා මොන සද්ද ඇහුණත් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා වාහනේ පදින්න පුළුවන් නම් තවත් ඉස්සරහට ගිහිල්ලා බලන්න මොකද්ද කියලා වාහනයක් හැපිලා නැත්තම් වෙන මොනවද සද්දයක් නම් චුට්ටක් මිනිස්සු ඉන්න තැන ගිහිල්ලා නවත්තලා බලන්න කරුණාකරලා පරිස්සමෙන් ඒ වගේම වාහනය කවුරු හරි නැවැත්තිලා ටයර් එක කැඩිලා හරි මොනවාරි උදව්වට වාට පාරේ යද්දි නවත්තන්න කියලා නම් නවත්තලා නම් උදව් කරන්න යන්න එපා වාට එහෙම හිතනවා නම් උදව් කරන්න ඕනේ කියලා කෙලිම 112 ගහන්න 112 හදිසි අමතුම් සේවාවට කෝල් කරලා මෙන්න මේ අහවල් දෙන පුද්ගලයෙකුට උදව්වක් ඕනේ කියලා දෙනවත් කරන්න. එතකොට මොටර් සංචාරයක් එතන යවනවා. නමුත් ඔයා නම් බැහැලා යන්න එපා. ජීවිතේටත් අවදානම්. පරිස්සමෙන්. ඒ වගේම අබ්දලි අධිවේග මාර්ග. ඊය රාත්‍රියේ වාහන 12කටත් වැඩි ආසන්න ටයර් කැඩිලා ටයර් එකක් ටයර් දෙකක් සම්පූර්ණයෙන්ම කැඩිලා කරුවලයි මාර්ග රියදුරන් අබ්දලි පැත්ත යනවා නම් කරුණාකර පරිස්සමෙන් මෙන්න ඒකත්
سيدي أكتا ما بلن إعلان الطرق شيء مؤسف ومحزن وخطر جدا. هذه مضخة الرطين طريق العبدلي طبعا. شوفوا الحفر اللي هنيش مسويه في العالم، يعني الحفرة هذه خطرة جدا فيها الحديد مثل ما انتم شايفين. النتيجة شوف السيارات اللي مبنشرة، اللي بعد من عدم واللي مبنشر تايرين، شيء خطر جدا. نبهنا وحذرنا أكثر من مرة. وهذا العالم شوف شوف تعيق، شوف السيارات كل هذه مبنشرة، الله المستعان. اللي تاير واللي تايرين، شوف السيارات هنا. شوف العالم كلهم بنشرين مع الأسف، اللي كسر موتره واللي بنشر تايرين عوائل، يعني بهالطريقة ما يصير الكلام هذا. ذيك اليوم 12 سيارة اللي بنشروا في هالطريق طريق العبدلي من هالحفر اللي موجودة مع الأسف في على مقابل مضخة الرطين. الموضوع خطر جدا. وزيرة الأشغال مناشدة من سالكين هالطريق، الوضع جدا خطر، سيارات قاعدة تكسر وتنعدم، مناشر. هذه بعد هذه سيارة مكسرة فيها. عادي همت تنمى منوهر كاردريا كينو ماي لانكاوي أليان كاردريا من مهي දැන් ඔටුවන්ගෙන් කරදරයි මෙන්න ඊළඟ ප්‍රශ්න ආද බේ රෂාන්චි දිවෙන් හාෂ ජමා ඔටුවකින් හාෂ ඔටුවෙක් පලා ගිහිල්ලා. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ වීඩියෝ ඔබට දෙනවත් කරන්නේ. සාමාන්‍යයෙන් සමහර අය දැන් අරාබි භාෂාවෙන් වීඩියෝ එකක් දානකොට සමහර අයට අපි තේරෙන්නේ නැහැ අපිට අරාබි ඇයි දාන්න කියලා අහනවා. ඔයා දන්නවද සාමාන්‍යයෙන් දැන් මෙතන අබ්දලි පාරේ තියෙන තත්ත්වය ගැන දැන් මම කිව්වහම කොයි ටිකනාට තේරෙනවද? එතකොට අබ්දලි මාර්ගය යන රියදුරන්ට ඒ වීඩියෝ එක පෙන්වන්න පුළුවන්. බාබා ෂෝ ෆාදා කල් සයාරි කරබන් එහෙම පෙන්වන්න පුළුවන් අපේ ප්‍රවෘත්ති එක දාලා තිබුණා කියලා. එතකොට සමහර දේවල් ඔබට පෙන්වන්න පුළුවන් ඔබගේ කුවේටි කෙනාට. මෙන්න බලන්න අපේ ප්‍රවෘත්ති දාලා තියෙනවා. මෙන්න බලන්න මේවා කියන දේ. එතකොට අරාබින් දාන වීඩියෝ එයාලට තේරෙනවා. ඔයාලට විස්තරේ කැටින් කිව්වත් සම්පූර්ණ පැහැදිලිව වීඩියෝස් දාන්නේ මෙන්න මේවා ඔබගේ හාම්පුතාටත් පෙන්වන්න පුළුවන් කියන නිසා තමයි. ඒක තේරුම් ගන්න. කොච්චර විලා ගත්තත් ඔයාලට සියලු දේම වැදගත් තොරතුරු තමයි දෙන්නේ. එහෙනම් පරිස්සමෙන් අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ධනති යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එක කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දෙනාටම දෙවි පිටයි.